මැතිවරණ වලට යන්න දැන් අපි බය නැහැ. පහුගිය මැතිවරණ මේ සියලු අභියෝග අපිට තිබුණා. බඩු මිලේ වැඩිවීම, හාල් මිලේ එළවලු මිලේ ප්‍රශ්නයක් තිබුණා. ගිය ඡන්ද වෙලාවේ දැඩි නියඟයක් තිබුණා. පොර ටිකේ ප්‍රශ්න තිබුණා. මේ වගේ ගැටලු ගණනාවක් තිබුණා. දැන් අද ඒ කිසි ගැටලුවක් නැති වෙලාවේ අපි මැතිවරණයකට යන්න බය නැහැ. එනිසා තමයි පාර්ලිමේන්තුවේ මේ යෝජනාව සම්මත වුණේ නැහැ. ඒකට සියලු දෙනාම සහයෝගය දුන්නේ නැහැ. මොකද ඒකට එතන අඩුපාඩුවක් තියෙන නිසා. නමුත් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරපු කමිටුවට මාස දෙකක් කල් තියෙනවා. අපි යෝජනා කරන මාස දෙකක් ඕනේ නැහැ. සති දෙකක් ඇතුළත හදලා කමිටු වාර්තාව දීලා ජනවාරි මාසේ නැත්තම් පෙබරවාරි මාසේ ඡන්දයක් තියමු. අපි ඒ ඡන්දෙදී ප්‍රාදේශ සභාවේ ප්‍රතිඵලය නෙමෙයි ඊට වඩා ඉහළ ප්‍රතිඵලයක් ගන්න අපි කටයුතු කරනවායි කියන එකත් පැහැදිලිව ඔබට සඳහන් කරනවා. මිනිසුන් දැයි ඇත්ත තේරලා තියෙනවා. යථාර්ථය තේරලා තියෙන නිසා අපි ඊළඟ මේ රටේ ජනාධිපතිවරයා වෙන්නේ වෙන කාටවත් බෑ. ඒත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තමයි. ප්‍රවෘත්ති රසවිදීමේ පළමු අත්දැකීමට www.itnnews.lk වෙත එන්න.